ආබාධිත රණවිරුවන් සිරිපා කරුණාකරන් එක්කගේ ගමන අපි නතර කළේ නල්ල තන්නේ. දැන් අපි මේ සූදානම සිරිපා කරන්න නගින්නේ. මම 2009 තමයි තුවාලුනේ මෝටර් ගහයක ලක් වෙලා මේ ආබාධ නිසා පපුවෙන් පල්ලේ අප්‍රාණි වුණා. ගොඩක් ආඩම්බරයි. ඉතින් අපි අමතක ගන්න නැතුව මේ වගේ ගමනක් අපි එක්ක යන්නේ කියන. මේ වැඩේට මූලික වුණු ජයරාජාරාම විහාරයේ සුමන රතන හාමුදුරුවොත් එක්ක නඩේ කට්ටිය රණවිරුවන්ව කරමතට ගත්තේ බොහොම භක්තියෙන්. යන ගමන් ඉඳිකටු පානේ මේ විදිහට නූලෙන් ගෙත්තම් කරලා යන්නත් නඩේ කට්ටිය අමතක කළේ නැහැ. එදා රට වෙනුවෙන් පෙරටම ගිය මේ වීරෝදාර රණවිරුවන්ට අද ගතේ වාරුව නැති වුණත් හිතේ වාරුවෙන් හරි මේ ගමන යන්න එයයිට පුළුවන් වුණේ වටේ පිටේ හිටපු හැමෝගෙම උදව්වෙන්. ගමන දුෂ්කර නිසාම මග නැවතිලා කට්ටිය පොඩි විවේකයක්වත් ගත්තා. මේ සිරිපා වන්දනා සමයේ නිසාම සිරිපා කරුණා කරන්න ආපු මේ මහ සෙනගස්සේ දිගු පෝලිම් වල උනත් කොහොම හරි බර කරේ දරාගෙනම ඉන්න මේ අයට සිද්ධ වුණා. සමන් දෙවිහාම් දුරන්ගේ පිහිටෙන් ත්‍රිවිධ රත්නයේ සරණෙන් ඔවුන් මේ විදිහට කරමතින් සිරිපා කරුණා කරන්නට සිරිපා උඩමළුවට යන ආකාරය තමයි ඔබට මේ විදිහට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. කරමතින් අරන් ආපු මේ රණවිරුවන්ව උඩමළුවේදී සිරිපතුල වන්දවන්න දෑතින්ම උසවාගෙන මේ විදියට අරන් ගියා. සානම් පුත්‍රෝ භගවති සාදු 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 සාදු. සුමන රතන හාමුදුරුවොත් නඩේ කට්ටියට පුළුවන් විදියට වාරුවක් වුණා. උඩ මළුවේදී පඳුරක් ගැට ගන්න වගේම මේ විදියට ගන්ටාරේ නාද කරන්නත් රණවිරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න නඩේ අය අමතක කළේ නැහැ. මෙයාගේ ස්ථානකදී අපි හිණයක් කළා. මෙයාගේ දෙයකට ජීවිතයට අතෙන්දලා වෙන්න කොහොම පිංසිට වෙනවා. අද දවස තරම් මං කවදාවත් සංවේදී වුණේ නැහැ. එතකොට මගේ ළඟින් හිටපු මේ සහෝදරයාගේ තිබිච්ච ධෛර්යය අභියස අපි කොපමණ ධෛර්යවන්ත විය යුතුද කියලා ලොකු හැඟීමක් ඇති වුණා. සිරිපා කරුණා කළා වගේම කන්ද බහින්න කලින් කට්ටියම ඉරසේවියක් දැකගත්තා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ පහලට කරුණා කරන්නට. නමුත් ඉහලට කරුණා කළ තරම්ම පහලට කරුණා කිරීම තරම් පහසු කාර්යයක් නෙවෙයි. නමුත් රටක් දිනු අපේ විරුවන්ට මේ කාර්යයත් හරියාකාරව ඉෂ්ට සිද්ධ කරගන්නට සමන් දෙවි හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවි අපි විශ්වාස කරනවා. පාන්දර එළිය වැටෙනවත් එක්කම හිමින් හිමින් නාපු නඩේ කට්ටිය කන්ද පහලට ආවා. ඒක ලොකු පිනක් අරන් ගියපු කට්ටියට වගේම අපේ හාමුදුරන් වහන්සේට කිසිම කෙනෙකුට කිසිඳු අතුරු ආන්තරාවක් නැතිව සිරිපා කරුණා කරන්නට වාසනාව උදා වුණා. උන්ගේ හිතේ තියෙන පුදුමාකාර සතුට